අදවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා වෘත්තීය සමිති බහුජන සංවිධාන එවැගේම සිවිල් ක්‍රියාකාරීන් නියෝජනය කරමින් පිරිස මේ මාධ්‍ය සාකච්ඡාව සමග සම්බන්ධ වෙනවා එතකොට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන මොහොත කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහලා දේශබන්දු තෙන්නකෝන්ලා තිරාන් නරස්ලා මොනවා හරි උපක්‍රමයක් පාවිච්චි කරලා सहोदरी अधिकरण කලාපීය ශික්ෂණ රෝහලට අරගෙන ආවා. ඉතින් ඒ අරගෙන ඉලදී බෙත් අරන් ආපු වාහනේ වීදුරු අලවල වීදුරු වල පත්තර වල අලවල අඳුරු කරලා ඒ වගේම බෙස්ටිප් වලින් උතර තමයි ඒ ස්ථානයට අරන් ඇවිල්ලා තිබෙන්නේ. ඒකට ඊට පෙර අධිකරණයේ ඉදිරිපත් කරාට පස්සේ සංගල් උසාවිය කරන්න ඇවිල්ලා තිබෙත් ඒ විදිහටම කුහුණු ආවරණය කරලා බෙස්ටිප් වලින් උතලා එහෙම තමයි අරන් ඇවිල්ලා තිබෙන්නේ. ඒකට අපි දන්නවා නාරායන් පිට රඳවල නීතියේ අඩි 4යි 8යි 4 උංචි කාමරයක් ඇතුලේ කියන වායු සමීකරණය කිරීම සඳහා හදපු තවමත් වායු සමීකරණය කරලා නැති කාමරයක් ඇතුලේ අධික මතුරු ගහනයක් තියෙන ඒ වගේම හුලම් පොදක්වත් දෙන්නේ නැති ඉරේලියක් වැටෙන්නේ නැති මේ වගේ ස්ථානවල තමයි මේ සහෝදරවරු දෙන්නා දිගින් දිගටම රදවගෙන ඉති ඒ වගේම ඔවුන්ට ස්නානය කිරීම සඳහා අදුමතරමි shower එකක් වත් නැහැ කියන කොමන්ඩ් එකට පාවිච්චි කරන बलधारी මෙහෙම සිරකරුව වගේ වගේම ත්‍රස්තවාදීන් වගේ දිගින් දිගටම වදබන්ධන වලට ලක් කරමින් රදව තබාගෙන ඉන්න වසන්ත මුදලිගේ සහෝදර කරපු වරද්ද මොකද්ද? සිරිදම්මාරු කරපු වරද්ද මොකද්ද? ඒ කිසිම දෙයක් චෝදනාවක් සාක්ෂියක් ඔවුන්ට අදාළව ගොනු කරගන්න තවමත් මේ ත්‍රස්ත මර්ධන ඒකකය අසමත් වෙලා තියෙනවා. ඒක උනා ඔවුන් කරපු එකම වරද්ද තමයි මේ පාලන සැලැන්තියේ වැරදි වෙනුවෙන් පෙනී ඉඳපු එක. ඔවුන්ගේ වැරදි වලට එරෙහිව කතා කරපු එක අලුත් සමාජයක් නැවුම් සමාජයක් දකින්න උත්සාහ කරපු එක ඒ වෙනුවෙන් මිනිස්සු පෙරගස්සුපු එක තමයි වසන්ත මුදලිගේ සිරිදම් මහමුදුර කරපු ත්‍රස්තවාදී ක්‍රියාව බවට මේ වෙනුණ පත් වෙලා තින්නේ ඒ වරද විතරයි රටේ ජනතාව විදිහට සියලු දෙනාම දන්නේ ඒ නිසා අපි කියනවා වසන්ත මුදලිගේ සහෝදරයා ගල්වල් සිරිදම් මහමුදුර ඇතුළු මෙරටේ සටන් කරපු සියලු බලවේග සියලු බලවේග ඉල්ලපු කිසිම ඉල්ලීමක් තාම ලැබිලත් නැහැ. විතර මේ අයවැයත් ඉදිරිපත් කරා. ඒ අයවැය ඇතුළෙත් පාලකය නඩත්තු වෙන රටේ ජනතාව තව තවත් පීඩණයටපත් වෙන අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්න අදාළ මැදිහත් වීම කරන අයවැයක් තමයි මේ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ රටේ පවුල් 70%ක් අතර පස්සේ මේ මොහොතේදී ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දැවැන්ත ගැටලුවක ඉන්නේ. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා තියෙන්නේ. ඒ වගේම තුන් වේල පිරිබහ ගන්න ඔවුන්ට කිසිසේත්ම විදිහක් නැහැ. අපි දැක්ක සමහරු එක වේලක් කාලා තමයි දවසම ජීවත් වෙන්නේ. ඒ වගේම මේ රටේ සියලු වෘත්තිකයෝ ගත්තට පස්සේ දීවරයෝ දීවරයන්ගේ වැඩ කටයුතු අඩාල වෙලා තියෙන්නේ. මුහුදු ගමන නවත්තලා තියෙන්නේ. එදා රුපියල් 7000ක් වියදම් කරලා ගිහපු මුහුදු ගමන අද 30000ක්වත් වියදම් කරලා යන්න බැරි තත්ත්වයකට ඔවුන් පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තව තවත් රටේ ජනතාව පදුබරින් මිරිකලා දැවැන්ත පීඩනයකට පත් වෙලා ඉන්නේ ජනතාව ඉල්ලපු විසඳුම් කිසි දෙයක් හම්බෙලා නැහැ මෙන්න මේ රනිල් කියලා රූකඩයක් ඇවිල්ලා ඔහුට ඕනි විදිහට රාජපක්ෂලා ගෝමනාවන් ඉෂ්ට කරමින් නටනවා සහ ඔහුව පිරිසන් නටවනවා ඒ නිසා අපි කියනවා
මේ 18 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට අපි මේ දැවැන්ත උද්ඝෝෂණයේ සංවිධානය කරලා තියෙනවා මේකට සහය දක්වන්න මෙරටේ වෘත්තීය සමිති බහුජන සංවිධාන වගේම සිවිල් ක්‍රියාකාරී මේ වෙනකොට අපිත් එක්ක එකතු වෙලා තියෙනවා 18 වෙනිදා වෙනකොට 18 කියලා කියන්නේ තීරණාත්මක දවසක් එදාට අනීතිකව අසාධාරණව රඳවගෙන හිටපු වසන්ත මුගලගේ සහෝදරයා ගල්ලව සිරිදම් හාමුදුරුව අනිවාර්යයෙන්ම නිදහස් කරන්න ඕන එහෙම නිදහස් කළේ නැත්නම් මෙරටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට රටේ සියලු බලවේග වඩාත් පුළුල්ව සංවිධානාත්මකව එකතු කරමින් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මේ අවස්ථාවේදී අපි බොහොම විශ්වාසයෙන් හිතුව කියනවා प्रश्न मे वसंत सहोदर मनोज मेरा कथा कर निर्विंदनीकरणुल වසන්ත සහෝදරයා සහ සිරිසම්ම සහ ආහුරු සහ අන්තර් විශ්වවිද්‍යාලයේ සහෝදරයෝ කැපුවේ සමාජ ක්‍රියාකාරීකම විදියට අපි සියලු දෙනා මෙතරයි සමාජ මෙහෙවර වෙනුවෙන් මහන්සි වෙයි. හැබැයි අද රාජපක්ෂගේ දින රාජපක්ෂ සහ රාජපක්ෂ කාටේල් එකට ඕන ආකාරයට එහෙම නැත්නම් එයාලගේ හිතමුතිය ආකාරයට අපේ ක්‍රියාකාරීව රඟවාගෙන ප්‍රශ්න කරනවා නම් අපි කියන්න කැමතියි මතක් කරන්න කැමතියි ඔය සෙල්ලම තව අවුරුද්දයි. හැබැයි ඔය විදියටම ඔතාල මමියක් වගේ එන්න ලෑස්ති වෙන්න නම් රාජපක්ෂ TID එකට. ඒ වගේම යෝෂිත රාජපක්ෂලා එන්න ලෑස්තිද? චිකී බබා රොබට් එකෙන් බෑ එන්න ලෑස්ති වෙන්න කියලා අපි පණිවිඩය දෙන්න කැමතියි ඔය පාලකයන්ට. රනිල් රාජපක්ෂට කියන්න කැමතියි 69 ලක්ෂයක ඡන්දෙ ගත්ත ජනාධිපතිට ජනවරම තිබුණු ජනාධිපතිට යන්න ෆ්ලයිට් තිබ්බේ නෑ. ඒක නිසා රනිල් රාජපක්ෂට ෆ්ලයිට් නැත. මේ ලංකාවේ ඇතුළෙම රාජසිංහ රජුවන්ට සුද්ධ නියම කරානේ දනුවම ඊට එහා ගිය දනුවමක් අපි රනිල් රාජපක්ෂ ඉදිරියේදී නිර්ණය කරනවා. ඒක ඒකාන්තයෙන් වෙනවා. මේ සුභාදාම සත්‍යයන්ගේ ඒකාන්තයෙන් වෙනවා කියන එක අපි කියන්න කැමතියි. ඒ වගේම අපි රටේ මිනිසුන්ට කියනවා ඔබ තමුන්නාන්සලා රටේ ජනතාව වෙනුවෙන් තමයි සිරිදම්ම ස්වාමීන් වහන්සේ වසන්ත සහෝදරයන් එක හඬක් නැගුවේ. ජනතාව විසින් පැනනගිච්ච ජනතාව විසින් හඬක් නැගුණු ප්‍රශ්නවලට නායකත්වය දුන්න එක වරදක් නම් අනේ අපිවත් අරන් ගිහින් රඳවාගෙන ප්‍රශ්න කරන්න. අපි සූදානම් ඒකට මුහුණ දෙන්න. ජනතාවනි අපි ඉල්ලා සිටින්නේ ඔබ තමුන්නාන්සලා මේක අත්හරින්න එපා. අපි ඔබ සියලු දෙනාගේම සටන. ඒක නිසා හෙට 18 වෙනිදා වසන්තයේ දින 90 මහින්ද රාජපක්ෂගේ 79 වෙනි උපන්දිනයේද කොහෙද? හැබැයි යා උපන්දිනය හොඳම තැනට දෙන්න අපි හෙට දිනේදී සූදානම්. අපි නැවත මතක් කරන ජනතාවට එන්න අපි සමග අපි තනි කරන්න එපා. අපි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුනේ ඒ වෙනුවෙන් අපි නායකත්වය දුන්නේ වසන්ත සහෝදරයතුන් සියලුම දෙනාම එන්න අප සමග එකතු වෙන්න හෙට 18 වෙනිදාට ආණ්ඩුවට අමතක නොවන පාඩමක් උගන්වන්න එන්න අප සමග කියන්න කියවීම නිහඬ වෙනවා. අරගලයට ජයවා.
आचार्य महिम मेंडिस विश्वविद्यालय अतुरकु विद्यट मेवस्थावट सहभागी वीमट आराधना करीम गेन अंतर विश्वविद्यालय शिष्य बल मंडले सामाजिकत्वयट नवदवर स्तुतिवंत वेनवा वसंत मुदुलिगे सिरुदम्म हामुदुरुवंत एरहिव मेकरन्नावु जड कूट मूसल वड पिलिवेला මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරේ සෑහෙන කාලයක් තිස්සේ අවුරුද්දකට ඉස්සෙල්ලා කොතලාවල හමුදා පනතට එරෙහිව අපි කටයුතු කරද්දී නැවතවර වසන්ත සහෝදරයා සිරිදම්ම හාමුදුරුවන්ගේ ඒ නායකත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රචාව නියෝජනය කරන්නට අපිට කතා කරපු වෙලාවේ ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඉදිරි පිට අපි කරන ලද කතා හේතු කොටගෙන 14 දිනක වසන්ත ඇතුළු 14 දිනේ මගේ නම අත්අඩංගුවට ගැනීමට කඩුවෙල අධිකරණය විසින් ඒ නියෝගයට ඒ ලක්වෙච්ච ලයිස්තුවේ කෙනෙක් මම වසන්ත තනං සටන් කාමි ලොමුණට එක දෙයක් අපිට පැහැදිලි වුණා විශ්වවිද්‍යාල ප්‍රචාර විදියට හමුදා කරන වැඩසටහන මොවුන් සලසුම් කරලා තිබුණේ සමාජයේ පොලිස් කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙල මොවුන් සංවිධානය කරලා තිබුණේ සලසුම් කරලා තිබුණේ සෑහෙන කාලයක් තිස්සේ ඉඳලයි ඒ සලසුම් කරන ලද විශ්වවිද්‍යාල පද්ධතිය හමුදා කරණයට ලක් කිරීමේ වැඩසටහන පරාජය කිරීමට අපි ඒ අවස්ථාවේ කටයුතු කරන කොට අපිට පෙනුන දේ තමයි එන පොට හඳ නැත එන්න ඇතෙන්නට දෙපෙන්නා වූ කරුණු කාරණා දිහා බලනකොට ඉතාමත්ම දැඩි ඉතාමත්ම උයසන කාලී වැඩපිළිවෙල කරහා මේ රටේ තරුණ ප්‍රජාවත් සිවිල් දේශපාලන ක්‍රියාකාරීත්වය දේශපාලන පක්ෂ ඒ වගේම පරිණත අදහස් ඇති සාමාන්‍ය වැසියන් මෙල්ල කිරීමට මොවුන් කටයුතු සූදානම් කරලා හමාරයි කියන දේ වසන්ත මුදලිගේ සිරිදම්ම සටන්කාමී නායකත්වය පෙනී සිටින්නේ අද වෙනකොට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම්බු ඒ සටන්කාමී ऐतिहासिक युग मेहवर इष्ट करपु संविधान वेनुवेन पमनत्वे समस्त जनता वेनुवेन ओम हिलबखन्ने समस्त जनता वेनुवेन पीडाकारी व्यसनयट हसुमुनु कथा करन्नट पुलुवंकमक नति अगत पन नति अहिंसक गोवि जनताव धीवर जनताव गुरुवरुन तरुणयान රුවන්යන් රසිරු දනා වෙනුවෙන් සමස්ත පෞල් පද්ධතිය වෙනුවෙන් කඩා වැටුණු සියලුම සමාජ සංස්ථා වෙනුවෙන් ඔවුන් හඬ නැගුවේ එහෙනම් අපිට තිබෙනවා යුග මෙහෙවරක් ඉෂ්ට කරන්නට මෙවැනි ඔවුන් සමග ඔවුන් සම්බන්ධව කතා කරන්නට අපි ඉදිරිපත් වන හැම මොහොතකම අපිට තිබෙනවා යුග මෙහෙවරේ කොටසක් විදියට समस्त जनता वटा नवत वरा आराधना करने टा में सतन थामी रित्मया अपन किसे हो दिव्य हिमियन आरक्षा कल युद्ध माये किया नकारना व ओन वेन वेन अपन टकरन पुलवं ये लम दाय सत्वे तमाई सतन थामी त्वया आरक्षा किरीमा प्रगति सीली मावत के इंदरा विश्वविद्यालय शिष्यान विद्यट ඔවුන්ට තිබුණා ආත්මార్థකාමීව සමන්ගේ උපාධිය හැකි පමණ ඉක්මනින් සම්පූර්ණ කරලා එළියට ගිහිල්ලා තමන්ට අවශ්‍ය කාරණාවක් කරන්න. නමුත් පරාර්ථකාමී ජන ජීවිතය පරාර්ථකාමී සටන්කාමීත්වය පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවය උපාධිය
හැකි පමණ ඉක්මනින් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයට වඩා වැදගත් කියන ඒ අදහස ඔවුන්ට තිබුණ නිසා අපි තේරුම් ගන්නට ඕනේ අපි ඔවුන් වෙනුවෙන් කළ යුතු යුග මෙහෙවර මේකත් වඩා තීරණාත්මක විදියට වඩා සටන්කාමීව ඉදිරියට ගෙන යා යුතුයි කියන කාරණාව විශ්වවිද්‍යාලය සමස්ත සමාජයේ සමස්ත දේශයේ බුද්ධිමය ඇස බව වසන්ත මුදලගේ සිරිදම් මහා බුදුරුවන් අපට මතක් කරලා තිබෙනවා ඒ තියුණු ඇසට ඒ උකුසු ඇසට ප්‍රතිගාමී වැඩපිළිවෙල පරාජය කරන්න තරම් පන්නරයක් තිබෙන බව ඔවුන් අපට මතක් කරලා තිබෙනවා එක්සත් ජාතීන්ගේ संविधाने එක්සත් ජාතීන්ගේ මානව ඓතිහාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සිවිල් සහ දේශපාලන ඓතිහාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය තිබෙනා වූ කරුණු කාරණා ජීව මානව සමාජගත කරන්නට ඔවුන් කළ කැපවීම පිළිබඳව අපි රනිල් රාජපක්ෂ හැති කර යට මේ විනාශකාරී උවසනකාරී පාපිෂ්ඨ දුෂ්ට යක්ෂාරූඪ වෙච්ච බලවේගයට අපි මතක් කරනවා ඔබ නිකරු කරන්නේ සමස්ත දේශයටයි ජාත්‍යන්තර ප්‍රජාව දේශීය ප්‍රජාව ඉදිරියේ ඔබ අපගේ රට අපගේ දේශය විහිළුවක් බවට පත් කරලා තිබෙනවා ඔබට එසේ කරන්නට අයිතියක් නැහැ කියන එක සමස්ත ජනතාවගේ අදහසයි රනිල් වික්‍රමසිංහ තේරුම් ගන්නට ඕනේ ඉතාමත්ම පැහැදිලිව ඔව් හරියට මම කලිනුත් මාධ්‍ය සාකච්ඡාවක කිව්වා වගේ හරියට පොතක් වැදගත් පොතක් පතක් කියවපු මිනිසෙක් නම් ඔව් තේරුම් ගන්නට ඕනේ මේට වඩා ප්‍රගතිශීලී මනසක් ඇතිව මේ වටේ මිනිස්සු අද ප්‍රශ්න කරනවා බුද්ධිමතුන් එවැගේම උගත්කමක් තිබෙන මිනිස්සු පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ කරන ව්‍යසනය හේතු කොටගෙන උගත්කමක් තිබෙන මිනිස්සුන් අවතක්සේරුවට ලක් වෙනවා නේද කියන කාරණාව රනිල් වික්‍රමසිංහගේ වැඩසටහන අපි සැබවින්ම පරාජය කරන්නට ජනතාව ගස්සනවා මයි කියන එක නැවතවරක් හෙට දවසේ දින 90ක් සම්පූර්ණ වෙනකොට අපි නැවතවරක් ප්‍රකාශ කරනවා අවසන් වශයෙන් එක දෙයක් කියන්න ඕනේ ඒ තමයි අපේ පිළේය කියලා අපිත් සමග කටයුතු කරන ඇතමෙකු ඉතාමත්ම කූට උපක්‍රමශීලීව අපි අතර ඇතුවන්නා වූ මේ සමගිය ප්‍රගතිශීලී ජනතා සම්දානය බීබී මේ ඒ අවශ්‍යතාවය අවතක්සේරු කරමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකත්වයට නිගරු කිරීමට අපහාස කිරීමට ඉතාමත්ම තියුණු වැඩපිළිවෙලක් දියත් කරලා තිබෙනවා ඔවුන් සම්බන්ධව අපි දැඩි පිළිකුලෙන් යුතුව අපි ප්‍රකාශ කරන්නේ බොලා මේ ආකාරයෙන් කරන්නා වූ කටයුතු හරහා බොලා බොලාටම අපහාස කරගන්නවා මිසක් මේ රටේ ජනතාවට කිසිම සිතක් වෙන්නේ නැහැ ඔබලා කරන්නා වූ කරුණු හේතු කරගෙන අපගේ සමගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වේවා ගලතුපාගේ සමාජවාදී පක්ෂය වේවා වෙන දේශපාලන පක්ෂ වේවා අපි සියලු දෙනාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසීමේ වැඩපිළිවෙලට එරෙහිව ඔබ කරන්නා වූ මේ කූට උපක්‍රමශීලී මේ කටයුතු වලට එරෙහිව අපගේ සන්ධානය අපි දිගටම ආරක්ෂා කරමින් මේ කැත වැඩ පරාජය කිරීමට එකාමෙන් අපි එකතු වී හමාරයි කියන කාරණාව මතක් කරමින් අර කලයට ජය වේවා කියා පදමින් සියලුම සටන්කාමී නායකත්වයට ජනතාවගේ ආශිර්වාදයේ තිබෙන බව මතක් කරමින් මෙහෙම මම වසන් කරවණල්ල
ගුරුවරයෙක් වගේම රාජ්‍ය මුද්‍රා අතර කඩුවෙක් හැටියට කතා කරන්නේ අපි දන්නවා මේ වෙනකොට මේ රටේ තරුණ පරපුර මේ අරගලයක් එක්ක සජීව බද්ධ වෙලා ඉන්නවා මේ වගේ වෙලාවක මේ තරුණයන්ව මර්ධනය කිරීමේ ක්‍රියාත්මක වී මේ යාන්ත්‍රණය උමු ප්‍රබල විදිහට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා දැන් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ රූකඩ විසින් රූකඩ නටවන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් පහුගිය දවස්වල දිගින් දිගට අපිට බලා ගන්න පුළුවන් වුණා රනිල් වික්‍රමසිංහ ලස්සන්ට ක්‍රනලස් නටවනවා ක්‍රනලස් ලස්සන්ට දේශබන්දු නටවනවා මේ තුන්දෙනාම රූකඩ කියලා අපිට හොඳට පේනවා මේ රූකඩ තුනම නටවන්නේ කවුද බැසිල් රාජපක්ෂ නාම රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩේල්සි මේගොල්ලෝ ලස්සන විදිහට නටවනකොට මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න ටික ඔක්කොම යට ගහන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා ඒ නිසා දැන් පහුගිය දවස්ක අපි දැක්ක අම්මාවරු පාගමන ඉනකොට කාන්තා නිලධාරියන් දෙදෙනෙක් බලහත්කාරයෙන් තල්ලු කරනවා කොහේවත්ම ලෝකේ කරන්න බැරි වැරදි දේවල් කරන පොලිසිය නිලධාරියගේ ක්‍රියාව අද මේ රටේ පොලිසිය බාරව ඉන්න ඉරාන් අලස් තමදිවරයට මුට්ටපත් පීදි නැ මේ ලෝකේ දෙන බරපතලම විනාශකාරී හානිකර භයානක පොලිසිය බවට අද මේ පොලිසිය පත්තිමින් කියනවා මේකට කවුද වගේ කියන්න ඕනේ ඉරාන් අලස් කියලා කියන පින් උත්තර ඇමතිවරයා තමන්ට කිසිම වරමක් නැතුව රින්ගල මේක ඇතුළට තමන්ගේ කටු ටික ලස්සන සූප් කරන්නට අවශ්‍ය විදිහට පරිසර දාන දිනවා මේක බරපතල ප්‍රශ්නයක් අපි කියනවා කරුණා කරලා මේ තක්කඩි වැඩේ වහාම නතර වෙන්න ඕනේ මේ තක්කඩි වැඩේ වහාම නතර කරන්න ඕනේ එහෙම නැති වුණොත් අපි පැහැදිලිව කියන්නේ කෙට දවස් වෙනකොට දවස් 90ක් සම්පූර්ණ වෙනවා මේ රටේ අරගලය තුළ මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරපු මේ රටේ මිනිස්සුන්ට නායකත්වය දීපු මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩනගපු වසන් සහෝදරයා සිරිදම්ම හාමුදුරුවෝ සිරගත කරලා දැන් අතිශයින්ම අමානුෂික විදියට සැලකෙමින් ඉන්න වෙලාවක් අපි තවත් එක දවසක්වත් ඔවුන්ට මේ සිරමැදිරි තුළ ඉන්න දෙන තත්ත්වයක් ඇති වෙනවා දකින්න කැමැත්තක් නැහැ එහෙමනම් අපි මොකද කියන්නේ වහාම මෙතනින් ඉස්සරහට එක දවසක්වත් නැතුව චෝදනාවක් නැතුව බොරුවට හිර කරගෙන ඉන්න මේ සහෝදරයත් මේ ස්වාමීන් වහන්සේ වහාම එළියට දාන්න ඕනේ ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ තවත් පිළිවක් තියෙනවා ඒ තමයි ත්‍රස්ත මර්ධන පණිද භාවිතා කරලා නිකරුණේ හිර කරලා ඉන්න ශ්‍රී ලාංකික ගණනාව මේ මේ දැන් දැන් වල රඳවගෙන ඉන්නවා මේ අය වහාම නිදහස් කරන්න ඕනේ මේක තමයි ඔවුන්ගේ ඉල්ලීම ඒක නිසා අපි පැහැදිලිව කියනවා මෙහෙට ජනතාවගේ බරපතල ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන්නේ ඔය ක්‍රමයට නෙවෙයි මාර්ධනයෙන් නෙවෙයි කරුණා කරලා වහාම නිවැරදි තීන්දුවක් අද හවසටම අරගෙන ගෙට දවසේ ඒක මෙහෙට ජනතාවට කියන එක පොලිසිය බාර ඉරාන අලස්ටත් ඒ වගේම රනිල් වික්‍රමසිංහටත් ඒ වගේම තව කවුරුහරි වගකීම් දෙකක් ඉන්නවනම් යටින් හසුරන කට්ටිය ඉන්නනම් ඒගොල්ලන්ට කියන්න කැමතියි ඒ විතරක් නෙවෙයි අපි කියනවා ගුරුවරයෙක් කෙනෙක් කතා කරන්නේ ඒ වගේම තාත්ත කෙනෙක් කෙනෙක් කතා කරන්නේ මේ රටේ හැම අම්මක් කෙනෙකුටම හැම තාත්ත කෙනෙකුටම ලොකු වගකීමක් තියෙනවා ඔබේ දරුවාගේ අනාගතය මේ රටේ දේශපාලකයෝ බොහොම බරපතල විදිහට විනාශ කරමින් ඉන්නේ බරපතල විදිහට විනාශ කරමින් ඉන්නේ මේ වගේ තත්ත්වයක් තුළ මම හම්බ කරගත්ත මට කන්න පුළුවන් අපි හම්බ කළොත් අපි ගන්නවා කියන මානසිකත්වයෙන් ඈත් වෙලා මේ රට විනාශ කරන්න ඕනා මේ අමන දුෂ්ට මේ තක්කඩි වංචාකාරී දේශපාලුවන්ගේ මිරණ නිදහස් කරගන්න ඕන නම් කරුණා කරලා මේ තරුණයින්ගේ අරගලයට ශක්තිය දායකත්වය නායකත්වය සහයෝගය ලබා දෙන්න කියලා කියනවා. ඒ අනුව හෙට දවසේ පැවැත්වෙන මේ ක්‍රියාමාර්ගයේ සාර්ථකත්වය වෙනුවෙන් මිරණ හැම අම්මා කෙනෙක්ම හැම තාත්ත කෙනෙක්ම මේ තරුණ ශක්තියත් එක්ක ගුණ වුණොත් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒකට එකතු වෙන්න කියන ආරාධනාවක් ඒ සඳහා පිට එන්න කියන ආරාධනාවක් කරමින් මනින දෙනවා. අරගලයට ජය වේවා. අගෝස්තු මාසේ 18 වෙනිදා වසන්ත මුදලිගේ සිරිදම් මහඳුර ඒ වගේම අසන් ජීවන්තට රසවාදී වැලක්වේ පනත යටතේ රඳවා ගැනීමක් සිදු කළා. දැන් මේ රඳවා ගැනීම දින එකට දින සම්පූර්ණ මාස 3ක් තියෙනවා. දින 90. දැන් මේ දින 90 මේ රඳවලා තියෙන්නේ පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අත්සනින්. එතකොට දැන් මේ ත්‍රස්තවාදී වැලකේ පනත යටතේ දැන් මේ දින දැන් මේ වෙනකොට දින 89 රඳවෙන්නේ කිසිදු චෝදනාවක් නැතුව. අද වෙනකන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරලා නැහැ. අපි දැක්ක පෙරේදා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළා කිසිදු චෝදනාවක් නැහැ. එතකොට දැන් මේ රඳවෙන්නේ ඇයි? ඒක බරපතල ප්‍රශ්නයක්. ත්‍රස්තවාදී වැලකේ පනත නැවත අලුත් අසල දාලා ගෙනල්ලා මර්ධනයේ තමයි මේ ක්‍රියාත්මක කරමින් යන්නේ. මේ පනත තියාගෙන මර්ධනය කරනවා. මේ මර්ධනය තමයි සූදානම් වෙන්නේ. ඒක මේ පනත යනදී අපි දැක්කා
දින 50ක් පිරෙනකොට මේ රඳවීමේ අසන් ජීවන්ත නිදාස් කළා. මොකද තිබ්බ චෝදනාව? කිසිම චෝදනාවක් නැහැ. දින 50ක් කවුරු කර කියන්නේ එයාගේ ජීවිතේ. එතකොට දැන් මේ වසන්ත අපි ගත්ත වසන්ත මුදලිය ගත්තම දැන් ඊයේ දවසේ අපි දැන් තව අධි සංගල් අධිකරණ ඉදිරිපත්තර පෙරේද දවසේ අපිට දකින්න තිබුණ දේ තමයි සම්පූර්ණයෙන්ම ඇඟම වහගෙන වාහනේ කොළාලෝය වහගෙන තමයි යන්නේ. මොකද්ද මේ කරපු අපරාධ? කවුද මේගොල්ලෝ කරපු දේ මොකද්ද? මෙතන කිසිම ත්‍රස්තවාදයක් පෞද්ගලික අරගල තුලවත් තිබුණේ නැහැ. රට ජනතාව ඒක දන්නවා. එහෙම තියෙන තමයි මේ රණින් රාජපක්ෂ ආණ්ඩුව මර්ධණය වෙන්නේ මේ කටයුත්ත කරන්නේ. එතකොට අපි දන්නවා වසන්ත මුදලිගේ රඳවා ගැනීම ආරම්භ කරපු අගෝස්තු 18 වෙනි දින සිට නිතිපතා සෑම ජන කොට්ටාසයක්ම අන්තර්ජාතික ශිවල මණ්ඩලයේ ඇතුළුව දිගින් දිගටම ඉල්ලීම් කළා මේ පාලකින්ගේ වහාම නිදාස් ගන්න කිසි චෝදනාවක් නැති මේ තරුණ නායකයන්ව නිදාස් ගන්න කියලා. කිසි ලෙසකින් ආණ්ඩුවේ කන් දුන්නේ නැහැ. දැන් අද වෙන කණුත් එකට කන් දීලා නැහැ. ඒක අපිට කියන්න තියෙන්නේ එක දිනේ වසන්ත මුදලිගේ සිරිදම් මහාමුදුර තවදුරටත් දිනාලුවක් අඳව ගන්න රණිල් වික්‍රමසිංහගේ අස්සන උඩේ එම වුණත් නැටි ජනතාව නිකන් ඉන්නේ නැහැ කියලා කාරණාව අපි දැඩිව කියන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා මේවා කරන්න යයි කියලා. මොකක්ද හේතුව? පැහැදිලිවම මේ රටේ කිසිදු ප්‍රශ්නයකට රණීල් රාජපක්ෂ ආණ්ඩුවේ සුදුමක් නැහැ. අපි දැක්ක අයවැය ඉදිරිපත් කළා. මේ අයවැය තුළ කිසිදු ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. අපි දන්නවා දැන් රණීල් වික්‍රමසිංහ අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් කියනවා රජයේ සේවකයෝ දුක් දුක් විඳිනවා. ඔවුන්ගේ පඩියට පඩියට වියදම වැඩි ප්‍රවාහන ගාස්තු අධිකයි මේ ඔක්කොම කියලා මුකුත් කරන්න විදියක් නැහැ හැකියාවක් නැහැ එතකොට අපි තමයි ඒ වගේම ලංකාවේ දරුණු බරපතල මන්ද පෝෂණයක ඉන්නේ ආහාර වේලක් නැහැ මේ වෙනකොට දුන්නු රුපියල් 8ක් රුපියල් 50ක් කරන් යනවා අර ලෝක ආහාර වැඩසටහන දුන්නු ආදි කුරල ඉතින් මේ වගේ දත්ත තමයි ආණ්ඩුවේ එතකොට තමයි කිසිදු ප්‍රශ්නෙ සුදුමක් නැහැ අනිවාර්යයෙන්ම ජනතාව පාරට බයින විසඳුමක් නැති නිසා රාජ්‍ය සේවකයෝ ගුරුවරු අකමැති සියලු දෙනා බලාපොරොත්තු වෙනවා අපි අපේ වැකියුම් පෙඩේ ඉදිරියට එන්න. ඒ වැකියුම් පරගලයක් කරන විවිධ අරගල ඉස්සරහට එනවා. ගොවියෝ දීවරේ වතුමන් කවුරු එළියට එනවා. මේ තත්ත්වේ වළක්වන්න තමයි මේ මර්ධනයේ පවත්වගෙන යන්නේ. මේ මර්ධනයේ පැවැත්මේදී තමයි අපි දන්නවා අධ්‍යාපනය මිලියන 232ක් විදිහට ලෙන් කරනකොට අර ආරක්ෂක අංශයේ පොලිසියත් එක්ක මිලියන 534ක් වෙන් කරගන්න. සම්පූර්ණයෙන්ම දෙගුණයක් විතර වෙන් කරගන්නවා. තමන්ගේ ආරක්ෂාව වෙන්නේ සම්පූර්ණයෙන්ම ජන සල්ලි නැහැ කියන ආණ්ඩුව විදේශ රටවල හිඟා කන්න බලාපොරොත්තු වෙන ආණ්ඩුව ආරක්ෂාවට ආරක්ෂක අමාත්‍යාංශයට පොලිසියට අදිතරන් සල්ලි වෙන් කරගන්න ඇයි මර්ධනයේ සඳහා ඒ මර්ධනයේ පෙරවුවත් තමයි තියෙන්නේ ඒක නිසා රණීල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා ලෝකේ කිසිම රටක් මර්ධනයෙන් ජය අරගෙන නැහැ පැහැදිලිව තේරුම් ගන්න ගෝඨාභය රාජපක්ෂ ඇසිරු ආකාරය අපි දන්නවා මර්ධකයක් වෙන තමයි ඉන්නේ මොකද උනේ රටක් දාලා යන්නේ ඒ නිසා අපි කියනවා වහාම 18 වෙනිදාට කලින් කියලා එක දවසේ පැහැදිලිවම වසන්ත මුදලිගේ සිරිදම් මහාමුදුර නිදාස් කළ යුතුයි කිසිදු චෝදනාවක් නැතුව මුන් තියාගින්නේ ඒ වුණොත් අනිවාර්යයෙන්ම රතව ගත්තොත් අනිවාර්යයෙන්ම මේ සියලු බලවේග ඒකාබද්ධ වෙලා දැවැන්ත ක්‍රියාමාර්ගයට යනවායි කියන එක පැහැදිලිවම කියනවා මර්ධනය මර්ධනයට අපි බය නැහැ කියන කාරණාවක් කියන්න ගන්නවා කැරිස්මැටික් ලීඩර්ස් වගේ ආණ්ඩුව සම්පන්න නායකයෝ ගැන කතා කරනවා. දැන් ප්‍රාතිහාර්ය පාරම්පරික නායකයෝ ගැන කතා කරනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නේ දේශපාලනේ තියෙනවා කැරිස්මැටික් මූවමන්ට් කියලා. ඒ නැත්තම් ප්‍රාතිහාර්ය පාරම්පරික ව්‍යාපාර ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල කියලා කියන්නේ එවැනි ව්‍යාපාරයක් ඔයගොල්ලෝ කවුරුත් හිතුවේ නැහැ අප්‍රේල් 9 වෙනිදා වසන්තලා
සිරිදම් මහාමුදුරුවෝ ගෝල් ෆේස් එකට එනකොට ඔගොල්ලෝ ඉරණම ඉවර වෙයි කියලා රාජපක්ෂ කල්පනා. ඒක ජුලි නම්බෙන් දෙනකොට ඉවර වුණා. ඒ ඉවර වුණා වගේම රනිල් වික්‍රමසිංහලට අපි කියනවා මේ කරන ක්‍රීඩාව ඉවර වෙන්නේ එතනින්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හෙට අස්සම් කරනවා නම් වසන්ත සහෝදරයාගේ සිරිදම් මහාමුදුරුවන්ගේ තවත් දින 90කට DO එක රැඳවුණු නියෝගය අපි රනිල්ට කියනවා. රනිල් ඒ උඹ අස්සම් කරන්නේ දේශපා බලගේ ආණ්ඩුවේ ඒ වගේ උඹගේ දේශපාලන මරණ වරෙන්තු උඩ කියලා අපි කියනවා. ඒ නිසා රනිල් හෙට අස්සම් කරනවා නම් තවත් දින 90කට රැඳවුණු නියෝග ඒ අස්සම් කරන්නේ රනිල්ගේ දේශපාලන මරණ වරෙන්තු උඩ කියන එක අපි අවධාරණය කරනවා. ඒ නිසා මේ රටේ ජනතාව මේ අයුක්ති සහගත තත්ත්වය ඉවසන්නේ. ජනතාව ආර්ථික වශයෙන් විශාල පීඩනයකට මුහුණ දෙන්නේ රාජ්‍ය සේවකයන්ට රනිල් කියලා තියෙන්නේ 2023 ඉවරණකම් පරිදි දරගන්න කියලා. ඒ රනිල්ල තමන්ට උත්තර බෙදාගෙන තියෙන්නේ තමන් තමන්ගේ සහචරින්ට හොඳට බෙදමින් ඉන්නේ. අද මේ විකාර සහගත රාජ්‍ය ගත්තු තමයි වසන්ත මුදලගේ සහෝදරයව අධිකරණයට කියනවා බෙඩ්ෂීට් වලින් බහලා ඔතන වාහන වලට අලවලා අත්තර කොළ ගන්නේ. හැබැයි මහ බැංකුවට කෙලපු අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නවා සිංගප්පූරුවට වෙලා ලලයිල්ලයි ලයිකි. ඒ අර්ජුන් මහේන්ද්‍රන්ට ඒ වැඩේට කුටිය ලොකුකා මේ ජනාධිපතිලා ඉන්නවා. ඒ නිසා මෙතන මේ විරුසහගත මේ විකාරසහගත රාජ්‍යයේ මේ තත්ත්වය මේ රටේ ජනතාව ඇස්සරගෙන බලාගෙන ඉන්නේ. ඒ නිසා මේකට එරීව ජනතාව පාත් වෙනවා කියන එක අපි රණින්කට නැවත සිහි කැඳවීමක් කරමු. ඒ වගේම මේ රණින්ගේ බලය අරගෙන නටන ඔඩොක්කු කුක්කෙක් ඉන්නවා දිරානලස. ඒ ඔඩොක්කු කුක්කට අපි කියනවා මහජන බැංකුවේ තියෙන දෙන පොල්ල. රුපියල් මිලියන 1850ක මහජන බැංකුවට පොල්ලක් කියලා තියෙනවා. ඒ මහජන බැංකුවට පොල්ල දීලා තියෙන තමන්ට අයිති නැති ඉඩමක් මහජන බැංකුවට තියලා ඒ නිසා පොලිසිය හසුරුවලා මේ රටේ සියලුම උද්ඝෝෂකයන්ට මර්ධනය කරනවන දිරානලස් කියන ඒ ඔඩොක්කු කුක්කට අපි කියනවා දිරානලස් හැමදාම රනිල් ජනාධිපතිලා ඉන්නේ. දිරානලස් හැමදාම සමුන්ට ඇමතිකම් ගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඇමතිකම නැති වෙලා එළියට බහින දවසක් එනවා. ඇමතිකම නැති වෙන දවසක් එනවා. එදාට අපි බලාගමු. මොකද මේක අපි පැහැදිලිව දන්නවා මේ කල්ලිය ඉරාන් නලසුයි තව ඉන්නවා. ඒ කල්ලිය තව සෙට් එකක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු කරලා තමයි මේ ගේම් එක ගහන්නේ. ඒ නිසා අපි ලෑස්ති ඉරාන් ලත්තක මේ ප්‍රශ්නේ බේරගන්න. ඒක ඉරාන් එක කියනවා. ඒ වගේම ඉරාන් එක රැයට බුදි ගන්න එවුන් ටිකක් ඉන්නවා. තව මේ අන්තරේ මර්ධනය කරන අන්තරේට මර්ධනය සඳහා ෆොටෝ ගහලා ඡායාරූප කරලා යවන තව සෙට් එකක් ඉන්නවා. අපි මේ සෙට් එකට කියනවා වසන්තව අපි එළියට ගන්නවා. එළියට ගත්තාන් පස්සේ අපි මේ ප්‍රශ්නේ බලාගන්න. අපි අවසාන වශයෙන් රන් වික්‍රමසිංහට කියනවා කොකාට වාරේ නම් පිටතර ద్వාරයක් තියෙනවා. ඒ නිසා අපි ගහමු මේ ගේම් එක. හෙට DO එකට තව රැඳුම් නියෝගයක් අස්සම් කරොත් හෙට වසන්තලා එළියට දාන්න නැත්නම් අපි බලමු මේ ආණ්ඩුවේ ඉස්සරහට මූලික තත්ත්වය මොකද්ද. මේ රටේ කම්කරු බන්දිය වැඩ කරන ජනතාව, ගෝල ජනතාව, ජීවන ජනතාව ඒ සියලු දෙනාගේ බඩට ගහලා තියෙන්නේ සුළු ව්‍යාපාරිකයින් ව්‍යාපාරවල ගහලා තියෙන්නේ. ඒ නිසා සියලු දෙනා මේ අරගලයේ නැවත වතාවක් පිළිගස්සන අපි ලෑස්ති කියන එක අපි උන් අනුතුරව ගන්නවා. අපි රටේ ජනතාවට කියනවා හෙට 18 වෙනිදා හෙට මහින්ද උපන්දිනයේ මොකද කියන එක අපිට අදාළ නැහැ. හෙට තමයි වසන්ත සහෝදරයා සිරිදම් මහඳුරු නැවත හිර කරන්න හදන දවස. ඒ නිසා අපි ජනතාවට ඉල්ලා සිටිනවා මේ අයුක්ති සහගත තත්ත්වය දෙරීව හෙට කොළඹෙන්න මේ මහා මේ රටේ සිද්ධ වෙන්නේ යන අපි ජීවත් වෙන මේ වර්තමානයේ තුල අපි ජීවත් වෙන මේ මොහොත තුල සිද්ධ වෙන ධර්මම අපරාධයට එරෙහිව හිට ඔබට පාට බයින්න පුළුවන්, හිට ප්‍රතිචාර දක්වන්න පුළුවන්, හිට පෙරටෙන්න කියලා අපි රටේ ජනතාව ඉන්න. මම දැසන ගංගල්කර සමාජ ක්‍රියාකාරී ජනාධිපති වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කරන්න මර්ධනය කරන්න පුළුවන් ඉතිහාසයේ එක් වතාවක් ලේවලින් යකඩේ උත්සාහ කළා 80 දශකයක කරන්න ජනතාවගේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයේ නිෂ්පිලා බාලලා එළුණලා දැන් තරගලයක් කළා. ඔවුන්ව යකඩ පොළු ඇලලා අතට ඇන පරාල පොළු ගහලා මරලා දැම්මා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කරන්න බැරි වුණා. ඒ પરම්පරාව නැවත අවතාරයක් විදියට නැවත ඉපදිලා ඉන්නවා.
ඒක තමයි වසන්ත මුදලිගේලා ශ්‍රීදම් මහඳුරුවන්ගේ මේ කණ්ඩායමේ ඒ සහෝදරවරුන්ගේ පෙන්න. ඒ වගේම 80 දශකයේ හිටපු අර ගාතකෝ ඔවුන් ප්‍රහසනයක් වගේ නැවත ඉපදිලා ඉන්නවා. ඩොක්ටර් ස්පීරිස්ලා එදා හිටපු මිනිමරුව පොලිසිය ඒකම උඩුගම් පොළල ඒකම රංජන් විජේරත්නලා ඔවුන් තාත්තේ ඉරනම අපි නැවත මතක් කරගන්න ඕනේ ඔවුන් නැවත ඉපදිලා ඉන්නවා ඉරාන්නලසල විදියට දේශබන්දුල විදියට මුම්බැරයෝ මිනිමරුවෝ ගාතකයෝ විකෘති මානසිකත්වයක් සහිත පරපීඩක කාමුදේ මේක නිශ්චිතව කියන්න ඕනේ ඒ නිසා ඒ ක්‍රීඩාව තමයි මේ දැන් විකෘති ආණ්ඩුවේ සිද්ධ වෙන්නේ තිබේ මුළු රටම ආර්ථික දේශපාලන ආගාධයකට වැටලා තියෙන්නේ මේ කාලකණ්ණි රංචුව මේ රට ජාත්‍යන්තරයේ තුල මානසික උල්ලංඝනය කරන මාෆියාවක් රජ කරන රටක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ක්‍රීඩාව දිගටම අරගෙන යන්න බලන්න බෑ. ඒකම රනිල් වික්‍රමසිංහ කියන්නේ නැවත කියන්න වෙනවා විකෘති පරපීඩකේ දේශපාලනයක් දන්නේ නැති ඩිමෙන්ෂියා රෝගයේ හැදිච්ච මානසික ව්‍යාධියට පත් වෙච්ච මිනිස්සු නපාස කරන්න බෑ. ඔවුන්ටත් වඩා පරපතල ව්‍යාධියක ඉන්න මේ රටට විශාල විනාශයක් ගෙනාපු කරුමක්කාරයෝ දශක 4ක් පුරා මේ රට විනාශ කර කර මේ රටේ තමන්ගේ දේශපාලන බලයවත් පක්ෂයක්වත් තියාගන්න බැරිව තමන්ගේ ජීවිතයවත් මනුස්ස සම්බන්ධතාවත් තියාගන්න බැරි විකෘති මානසිකත්වයක් සහිත ලෙඩෙක් මේ ලෙඩා තමයි රටේ ජනාධිපති මේ ලෙඩා තමයි ජනතාව මර්ධනය කරමින් ජනතාවගේ සියලුම අයිතීන් කප්පාදු කරමින් ඉදිරියට එන්නේ ඔහු ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරපු අයවැය ලංකාවේ කුටිතම පාදක අයවැය මේ අංකල අයවැය වල ලැබිලා තියෙනවා ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරපු අයවැය වල ගොඩක් ඇවිල්ලා තියෙනවා ඒ සියල්ලම වඩා මේ රට ආගාධයක ආර්ථික වේසණයක ඉන්නකොට ඒ ඉන්න මිනිස්සු තවත් ආගාධයකට පත් කරලා මිනිසුන්ට පටි නඩ කරගන්න කියලා නියෝග කරමින් මේ වගේ පාදට ආයවැයක් කියලා තියෙනවා පාදට මර්ධනයක් යාම කරමින් ඉන්නවා මේක භයානක ප්‍රසරයක් ඒ නිසා මේ ප්‍රසරය නවත්තන්න ඕනේ මොකද ජනතාව ඉන්න වසන්තලේ ජනතාව ඉන්න සිරිදම් මහඳුරුව එක්ක පාරට බැස්සාම මිනිස්සු කියන දේවල් අහපල්ල අපි දන්නවා මොනවද ජනවරමක් නැහැ බල ජනතාව විශ්වාස කරන්නේ නැහැ බල ජනතාව මතින් නෙමෙයි බලයට ආවේ ඒ නිසා තමයි ඔය ක්‍රීඩාව වල දාන්නේ නමුත් ජනතාවගේ හදවත ජනතාවගේ හඬ ජනතාවගේ සුසුම තවමත් ඒ විදිහම තියෙනවා අරගලේ නායකත්වය වසන්තල ඇතුළු සිරිදම්මල ඇතුළු මේ තරුණ ව්‍යාපාරය දෙකට තිබුණ නායකත්වය ගැන අම්මවරුන්ට පියවරුන්ට සහෝදර සහෝදරියන්ගේ හදවතේ තවමත් ඒ කැක්කුම තියෙනවා පාරක බැලලා හපන් ත්‍රිවිල් එකේ අටියුතු කරන සහෝදරයාගේ පාරේ කම්කරුවගේ දුක් විඳින මිනිසුගේ හපන් ඒ මිනිස්සු සියල්ලම කියන්නේ උඹලට සාප කරනවා රණිල් උඹලට සාප කරනවා ටිනාන් බලගේ පත්බුදු පරම්පරාවට බලව මෙතන බෝ කරපු යොන්ට උඹලගේ දෙමව්පියන්ට බලව සාප කරන මිනිස්සු ඒ නිසා මේ සාපය උඹලගේ සාපය මේ රටේ සාපය මේ සාප ඉවර කරන්න ඕනි ඒ නිසා හෙට අංග විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අරගල කරවලු ජනතා අරගලය නවත වීදි බහිනවා දවන්ත අරගලයක් විදියට ඉදිරියට දින 90ක් කිස්සේ කිසිදු වරදක් නැතුව මානව යුක්ති ධර්මයට අපමණ රේලුවට ගෞරවයක් නැතුව මේ සහෝදරවරු කිසිදු වරදක් නැතුව අමානුෂික වද බන්දරයක් ලක් කරමින් ඉන්නවා මේක මොන රටක්ද මේක මොන ආණ්ඩුවක්ද මේක ඉවරයක් වෙන්න ඕනේ ඒ නිසා මේක අපි අවසන් කරනවා හෙට රනිල් උඹලගේ කණ්ඩායම උඹ ඩියෝ ගහලා රජු නියෝග ගහලා බෞසා කරනවා නම් නැවත වරක් දින 90කට මේ ජනතා නායකත්වය මර්ධනය කරන්න ඉතිහාසය බලට පාඩම් ඉගෙන දෙයි ඉතාමිග්මල් ජනතාව නැවත වීදි බහිනවා මේ විදියටම ඊටත් වඩා ජව සම්පන්න සුනි ගුණාත්මක වගේ බලට ඒක බලා ගන්න පුළුවන් වෙයි අවසාන වශයෙන් මම කියනවා රනිල් වික්‍රමසිංහ යටතේ ඉන්න ටිරාන් නලස් ඇතුළු දේශබන්දුල ඇතුළු කල්ලි ටිරාන් නලස් කියන දූෂිත ව්‍යාපාරිකය තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ දැන් බාර වෙයි නැවතිවල ටිරාන් නලස් උඹ උත්සාහ කරන පොලිසිය ඉර නිලධාරීන් පවා කමන්ගේ නියෝගයට බලහත්කාරී නියෝගයට බලෙන් තියාගන්න අපි දැක්ක නැහැද මේ පොලිස් නිලධාරීන්ගේ පොළවා හෝ වට්ටම කියලා නිලධාරීන් කිව්වොත්
उत्साह युक्ति संविधान අයුක්ති සාගත මේ මර්ධනය නවත්තපන් වසන්ත මුදලිගේ ඇතුළු සිරිදම් මහමුදුරුව ඇතුළු දේශපාලන අනීතක රසවාදී වැලක්කේ පන්තියක් තියාගෙන මේ සහෝදරවරු වහා මෙලියට දාපන් කියන අනතුරු රැගෙන ඉන්නවා जनवरों जनता වසබතර වයින් අහලා එළවට වාදී වීදී ඔහු පස්සලොරේ රටේ ජනාධිපතිකම බාර ගන්න. ඒ මිෂන් එක එතකොට ඒ ලෝක ධනේශ්වරයද ඔහු විසින් ඉදු කිරීමට නියමිත. ඒ මිෂන් එක ඉදු කිරීමේදී ඔහු දැක්කා ඔහුට තියෙන විශාලම බාධා. ඒ තමයි පෙරට ශිෂ්‍ය ව්‍යාපාරය. අද අපි යන රටේ අරගල ක්‍රියාකාරීත්වයේ ඉදිරියම සිටින බලවේගය. සහ ඒ වගේම ඒ බලවේගයට ඉතාම ඓතිහාසික මට්ටමේ भारदूर नायक वसंत मुदुगे सहोदर असाधारण වසන්ත මුදලගේ සහෝදරයා ශ්‍රීද මහමුදුරුවෝ මෙරටේ ජනතාවගේ නිදහස් සංකේතවත් කරන ප්‍රධාන සංකේතික වඩපත්ලා තියෙනවා ඒ නිසා ඒ මේ නැඳුම් නියෝග ගහලා ඔවුන් ඉරකට කරලා අඩුගානේ මේ ජනතාවට සාපේට ගේනකොට රෝහලට ගේනකොට කෙනෙකුට බලා ගන්න බැරි විදියට වහලක් කරලා ගෙනාවා වුණත් එම සහෝදරුන් දෙදෙනා අද ජනතාවගේ නිදහස් පිළිබඳ අපේක්ෂාවන්නේ ප්‍රතිමූර්ති වඩපත්ලා තියෙනවා ඒක නිසා අනෙක් අතින් ගඩගඩ मानसिक वशेम
මේ සහෝදර දෙදෙනා වසන්ත මුදලිගේ සහෝදරයා සිරිදම්ම හාමුදුරුවෝ කිසේත්ම රණවීර වික්‍රමසිංහගේ මේ මර්ධනයට යටත් වෙලා නැති බව අපි කියන්න කැමති. ඔවුන් යටත් වෙන්නේ නැති බව කියන්න කැමති. මොන තරම් ආකාරයකට කාලාන්තර තිස්සේ හිරගත කරලා තිබ්බ වුණත් ඔවුන් කිසේත්ම මේ ජනතාවගලේ පාවා දෙන්නේ නැතුව සහ ජනතාවගලේ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිත වුණත් කැප කරන ඔවුන් සෝදාගෙන සිටින බව අපි මතක් කරන්න කැමති. එනිසා රනිල්ලා ඉරාන්ලා දේශබන්දුලා පහල්ගුණ රත්නලා හිතාගෙන ඉන්නවා මේ විදිහට නියෝග කළා ඔන්න ඉරගත කරලා ඔන්න යටපත් කරලා ජනතාව බිය ගන්නවා. එසේ ජනතාව බියපත් වෙන්නේ නැති බව අපි ඔවුන්ට පැහැදිලි කරනවා. හෙට 18 වෙනිදා කොළඹ නගරේ පුරා අපි වසන්ත දා වෙනුවෙන් ත්‍රිද මහාවතුර වෙනුවෙන් ජනතාවගේ හඬ අපි මතු කරලා ඔවුන් වෙනුවෙන් අපි තවදුරටත් පෙනී ඉන්නවා. ඔවුන් නැතුව මේ අරගලේ අපි අතහරින්නේ නැහැ. ඔවුන්ගේ නිදහස අපේ නිදහසයි. ඒ නිසා අපේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිතය තමන්ගේ නිදහස කැපකළ වසන්ත සහෝදරයා සහ ත්‍රිද මහාවතුර වෙනුවෙන් අපි එකවරම ඉන්නවයි කියන කාරණේ අපි හෙට මේ අරගලේ තුලින් පාලකයන්ට පෙන්නුම් කරනවා. ඒ නිසා හෙට පාරට එන්න කොළඹ නගරයට එන්න මේ අරගලේ ජය ගැනීම වෙනුවෙන් මේ අපේ නිදහස වෙනුවෙන් අතට වසන්තක සිද්ධා මහාවතුර නිදහස වෙනුවෙන් විතර නෙමෙයි අපේ නිදහස වෙනුවෙන් අපේ අවධානය වාද වෙනුවෙන් හෙට පාරට බයිලකින් මනුවෙලිය මේ අවස්ථාවේදී අපි ජනතාවට මතක් කරලා දෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒකකව දෙන්නෙක් මේ උත්සාහ දක්වලා ඉන්නම් කිව්වා එක තැනක මේ වරකම් කරපු සල්ලි එහෙම නැත්නම් අලු සල්ලි වගේ දේවල් සම්බන්ධයෙන් පස්සෙන් එළවන්න ඕනේ නැහැ කියලා. දැන් මේ ලේඛකයෝ දෙන්න බව කුප්‍රකට ලේඛකයෝ දෙන්න බවට පත් වෙලා තිනවා මේ වෙච්ච වැඩේ. ඊළඟට අනිත් පැත්තෙන් කියන කාරණාව තමයි යා තව එකක් කියනවා. ඒ කියන්නේ දැන් මෙතන කියන්නේ මොකක්ද මේ රටේ මහජනයා නැගිට්ට අයියේ පෙරේද විශාල අරගලයක. ඒ අරගලයේ ඉල්ලපු පළවෙනි කාරණාව මොකද්ද? හොරාගත්තු සල්ලි දීපිය. මොකද හේතුව ඒ හොරා කාලා 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 ඒ කාපුවා මේ මේ බල ප්‍රමාණය කොච්චර විශාල වුණාද කියලා කියනවනම් මේ 2023 ලෝකෙට එන්න තිබිච්ච ආර්ථික අර්බුදයට ලංකාව මුහුණ දෙනවා 2021. එතකොට අන්න ඒ වගේ තත්ත්වයකදී ඒ තත්ත්වයට විරුද්ධව මහජනයා සංවිධානය කරපු ආයතනයක් නැත්නම් ව්‍යාපාරයක් තමයි මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ. අන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ දෙන්නෙක් තමයි මේ ඉරේදාර දීන අතර ඉරේදාර නෙවෙයි මේගොල්ලන්ව රඳවාගෙන තියෙන්නේ. මේගොල්ලෝ මේ බන්ධනාගාරයට කිසිම සම්බන්ධයක් නැති බන්ධනාගාර ක්‍රියාවලියකට කිසිම සම්බන්ධයක් නැතුව මෙයාව රඳවාගෙන ඉන්නේ. එතකොට අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ අවස්ථාවේදී මේ කරමින් ඉන්නේ මොකද්ද? ඉස්සරහදී මේ ආපු අයවැය ඇතුළු මේ රටේ ඉස්සරහදී ආර්ථිකය වෙනස් කරන්නට දරන උත්සාහයන් සියලුම දේවල් ගත්තට පස්සේ එක පැත්තකින් ලෝකයේ මේ වෙලාවේ කඩා වැටෙමින් ඉන්නවා මේ නව ලිබරල් ධනවාදය කියන එක. ඒ කඩා වැටීම කියන එක සත පහකට ගණන් ගන්න නැතුව ඇත්තටම විද්‍යට හේතු වෙච්ච කෙනෙකුට එහෙම නැත්නම් මේ බෙල්ල හිර වෙච්ච කෙනෙකුට තමන්ගේ අත්පය ඔලවන ඇරෙන්න කරන්න දෙයක් නැහැ. අන්න එහෙම ගියේ ගිලෙන්න යන වෙලාවේ කරමින් ඉන්න වැඩක් තමයි මේ රණ වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව කරමින් ඉන්නේ. එතකොට ඔන්නෝ වැඩේ කරන්න මේ වෙලාවේ එහෙම කරද්දි මේ රටේ ඉන්න මහජනයාට විශාල පීඩාවක් එනවා. ඒගොල්ලෝ ඉන්න විද්‍යට හේතු එතකොට ඔන්නෝ විද්‍යට හේතු වීම ඇරෙහිව එන අරගලය කියන එකට නායකත්වයේ දීපු ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ දෙන්නෙක් මේ අතුලට දාලා තියෙන්නේ. මේක එක පැත්තකින් සංකේතීය පරිගැනීම අනිත් පැත්තෙන් අපිට කියන්න පුළුවන්කම තියෙනවා මේ දෙන්නේ පණිවිඩයක් උඹලටත් මේ වැඩේ අපි කරනවා කියන. ඒ නිසා අපි බොහොම කාරුණිකව සහෝදරාත්මකව මේ රටේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස කියන එක අගය කරන මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා වසන්ත මුදලිගේ සහෝදරයා සහ ගල්වැව සිරිදම්ම හාමුදුරුවෝ කියන අපේ මේ ශිෂ්‍ය නායකයන් දෙදෙනා රඳවාගෙන තියන්න පුළුවන් මේ මේ පාර ගහපු ඩීඔ එක අතට රඳවාගෙන තියාගන්න පුළුවන් අන්තිම දවස වෙන හෙට වෙද්දී එයාව නිදහස් කරේ නැත්නම් ඒකට විරුද්ධව අපි විශාල අරගලයක් කරන්න නියමිතයි මේ රටේ මහජනතාව වෘත්ති සමිති ව්‍යාපාරය ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරය ඒ වගේම බහුජන සංවිධාන ඊට අමතරව සමාජ ක්‍රියාකාරී එතකොට ඒකට මුල පුරන්නේ අපි හෙට. ඒ නිසා හෙට මේ පැවැත්වෙන උද්ඝෝෂණ වලට මේ පැවැත්වෙන විරෝධතා වලට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස ගරු කරන ඒවාට ආදරය කරන සියලු දෙනා තන්විලා
තමන්ගේ සහයෝගය දක්වන්න මේකට ක්‍රියාකාරීව සහභාගී වෙන්න කියන කාරණාව අපි ඉතාම සහෝදරත්මකව ඉල්ලා සිටිනවා මහ ජනතාවට. විශේෂකර ජාතික සංවිධායක යුක්කෝජේන් සංවිධායක මම හිතනවා එක දවසල ඒ කියන්නේ නොවැම්බර් 18 වෙනිදා කියලා කියන්නේ මේ රටේ ඉතිහාසයේට තවත් තීරණාත්මක දවසක් බවට පත් වෙනවා. ඒකට හේතුව අපි හැමෝම මේ විදිහ දන්නවා. ඒ තමයි උතුරේ ජනතාව වෙනුවෙන් උතුරේ තරුණ තරුණියන් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙමින් තිබුණා. අදටත් අපි දන්නවා සහෝදරවරු ප්‍රමාණයක් ඉන්නවා බන්ධනාගාරගත කරලා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අප නැතුව හිරගත කරලා චෝදනාවක් නැහැ. සමහර අය ආයුධයක් දැකලවත් නැති අය මේ බොරු චෝදනා සිංහලෙන් ගත්ත කට උත්තර නිසා අදට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සිරගත කරලා තියෙනවා. ඒ පනත මේ වෙද්දී ආණ්ඩුව පෙන්නලා තියෙනවා. ඒක උතුරට විතරක් නෙවෙයි ඒක දකුණටත් ඒ වගේම රට පුරාම ආණ්ඩුවට විරුද්ධ වෙන මොකා වුණත් කරන්න පුළුවන් අන්තිම ජහජරා නීතියක් තියෙනවා නම් ලෝකෙ පිළිගන්නේ නැති කිසිම ශිෂ්ට සම්පන්න සමාජයක් පිළිගන්නේ නැති නීතියක් තියෙනවා නම් ඒ නීතිය පවා පාවිච්චි කරලා මර්ධනයේ ගෙනීමට සූදානම් කියන පණිවිඩය තමයි වසන්ත මුදලිගේ සහෝදරයාත් ගල්වැව සිරිදම්ම හාමුදුරුවෝත් අසාන් ජීවන්තට අගෝස්තු 18 වෙනිදා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයට අත්සන් කරමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ කියන අටවෙනි ජනාධිපතිවරයා දීපු පණිවිඩයේ බවට පත් වෙලා තියෙනවා. එහෙනම් හෙට කියලා කියන්නේ නැවත වතාවක් ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහට රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට තීරණයක් ගන්න වෙලා තියෙනවා. හෙට දින 90ක් සම්පූර්ණව වසන්ත මුදලිගේ සහෝදරයා සිරිදම්ම හාමුදුරන්ට මේ රැඳවුම් නියෝගය අත්සන් කරලා හෙට දවසේදී මොකද කරන්න කියන එකත් එක්ක තීරණාත්මක දවසක් බවට පත් වෙනවා. අපි හිතනවා රනිල් වික්‍රමසිංහලා යම් දෙගිඩියාවක ඉන්නවා ඇති හෙට මොකද කරන්න කියන එක ගැන. අපි කියනවා අපිට දෙගිඩියාවක් නැහැ. අපිට මේ අරගලේ පුරාම කිසිම දෙගිඩියාවක් තිබුණේ නැහැ. මොකද අපි විශ්වාස කරේ ජනබලය. ජනතාවට තියෙන හයිය ජනතාව සංවිධානය වීමේ බලය තමයි අපි විශ්වාස කරන්නේ. ඒ බලය සංවිධානය කිරීමේ වරද තමයි ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වලා ත්‍රස්තවාදයක් ලෙස සැලකලා ඒක තමන්ට අභියෝගයක් වෙලා තියෙන්නේ. මේ හිටපු පාලකයන්ටත් ඉන්න පාලකයන්ටත් අභියෝගයක් වෙලා තිනවා ජනබලය ඒක සංවිධානය වෙන්න ප්‍රමුඛත්වයේ ගත්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයේ දීපු නායකයන්ව මේ වෙද්දී දින 90ක රැඳවුම් නියෝගයට රඳවලා තිනවා හෙට දවස වෙද්දී ඒක දීර්ඝ කිරීමේ සරසමක් තිනවා කියලා අපිට පණිවිඩ ලැබෙමින් තිනවා. අපි ආණ්ඩුවට කියන්න ඕන පණිවිඩය තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ බටලන්දේ වදකයා. බඩරන්දේ වදකියා කිව්වම රනිල් වික්‍රමසිංහට හිතෙන්න පුළුවන් මිනිහා පොරක් කියලා. අපි නම් තව සතේකට ගණන් ගන්නෑ. බඩරන්දේ වදකියා කිව්වම සමහරුන්ට හිතෙන්න පුළුවන් මාර පොරක් මු මිනිමරුවරේ මේක. අපි මිනිමරුව ගණන් ගන්නෑ. අපි මිනිමරුවන්ට බය නම් මේවට එන්නේ. අපි බඩරන්දේ වදකයාට බය නැති හින්දා තමයි අදත් අපි අභියෝග කරන්නේ. වසන්තලේක තමයි කරේ. සිරිදම්ම හාමුදුරුවන්ට බය නැති හින්දා තමයි රනිල් වික්‍රමසිංහලගේ ආණ්ඩුවට මහින්ද ගෝඨාභය කියන මිනිමරුවන්ට දේශබන්දු දෙන්නකොන් ඩිරාන් අලස් කියන මිනිමරුවන්ට අභියෝග කරන්න දෙපාරක් හිතුවේ නැත් ඒකයි. දින 90ක රැඳවුම් නියෝග ගහලා තියෙද්දි අදට කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ ඒකයි. හෙට දවසේදී අපි දන්නවා මේ අද මෙතන කතා කරමු මේ අරගලේ අද රට පුරා නිරත වෙලා ඉන්න බොහෝ දෙනෙක්ට අදත් මේ මරණ තර්ජනය තියෙනවා. Tamange ජීවිතය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. හැබැයි මිනිස්සු මාර්ග බැස්සේ නැද්ද? මිනිස්සු මාර්ග බැස්සේ නැද්ද? පොලිසියෙන් ඇවිල්ලා පොලිස් ආඥා බලද කියලා එකක් වෙන්නලා උද්ඝෝෂණ නවත්වන්නේ මිනිස්සු උද්ඝෝෂණ නැවතුවොත් හදිසි නීතිය ගෙනල්ලා ඇඳිරි නීතිය දාලා තියෙද්දි අප්‍රේල් 2 3 4 මිනිස්සු උද්ඝෝෂණ නැවතුවොත් අප්‍රේල් 9 වෙනිදා ගෝල් බේස්නේ මිනිස්සු නැවතුවොත් නෑ මිනිස්සු ඒ කිසි එකක් නැවතුවේ නෑ. ඒ නිසා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කුංචි පණිවිඩයක් දෙනවා.
එතමයි රනිල් වික්‍රමසිංහ අගෝස්තු 18 වෙනිදා DO එක අස්සම් කරා. දැන් හෙටේ DO එකට දින 90යි. අපි කියනවා රනිල් වික්‍රමසිංහට, තිරා නලස්ට, කමල් ගුණරත්නට, දේශබන්තු තෙන්නකොල්ලන්ට අපි කියනවා හෙට අස්සන ගහන්න ඉන්නවනම්, හෙට නැවතේ අස්සන ගහන්න ඉන්නවනම් ජනතාවගේ DO එක යටතේ, ජනතාවගේ රැඳවුම් නියෝගය යටතේ ඉන්න ලෑස්තියල්ලා කියන පණිවිඩය තමයි අපිට දෙන්නේ. ඒ පණිවිඩය අපි දෙනවා. එට අපි කියනවා සියලු දෙනාට බාර බයි දෙපාරක් හිතන්න එපා. වසන්ත කවුද, සිරිදම්ම හාමුදුරුව කවුද කියලා හිතන්න එපා. මේ ඉර කරලා තියෙන්නේ දහස් ගණන් වසන්තලා, මේ ඉර කරලා තියෙන්නේ දහස් ගණන් සිරිදම්ම හාමුදුරුවලා, මේ ඉර කරලා තියෙන්නේ අපිව, මේ ඉර කරලා තියෙන්නේ මේ රටේ අයිතිින් ඉන්නපු මිනිස්සු. එහෙනම් අපි කියනවා හිතන්න දෙයක් නැහැ, කල්පනා කරන්න දෙයක් නැහැ. එට කොළඹට එන අය කොළඹට එන්න. අනිත් සියලු දෙනාට අපි කියනවා හැමතැනම පාර බහින්න. බෝඩ් දැල්ලගෙන පාරට බහින්න එපා කිව්වා. බයි මෙගාෆෝන් එක උස්සගෙන දිව්වා පොලිසිය ලොක්කු ඇවිල්ලා. නැත්තේ පොලිසිය ලොක්කු ඇවිල්ලා මෙගාෆෝන් උස්සනවා. අපි නවත්තනවා. අපි කියනවා අපි හිට බෝඩ් අරන් එනවා, ටී-ෂර්ට් අරන් එනවා, මෙගාෆෝන් අරන් එනවා. පුළුවන් දෙයක් කරලා පුළුවන් නම් නවත්ත බලන්න. අපි කියන්නේ එච්චරයි. ඒ වගේම තමයි මේක ආදරේ අරගලේ, මේක ප්‍රචණ්ඩ නෑ. ඒ නිසා ප්‍රචණ්ඩ වෙන්න එපා. ආදරේ කරන්න හැමෝටම කියලා ගොඩක් අය අපිට බන කියනවා. අපි කියනවා ඔව්. අපි ආදරේ කරනවා වසන්තලට. අපි ආදරය කරනවා ශ්‍රීදම්ම හාමුදුරුව වගේ කොන්ද කිලින් තියාගෙන ඉන්න හාමුදුරුවන්. අපි ආදරය කරනවා අදත් Tamange ජීවිතයේ දෙවෙනි කොට සලකලා මෙරටේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන දහස් ගණක් මිනිස්සුන්ට අපි ආදරය කරනවා. අදත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ හිරවත් කමින් පාවා නොදී හිරවත් කනේ සහෝදර සහෝදරියන්ට අපි අදත් ආදරය කරනවා. හැබැයි අපි කියනවා ආහාර මිනිමරුවන්ට අපි ආදරය කරන්න උන් එක්ක ලව් කරන්න අපි ලෑස්ති නැහැ. උන්ට උත්තර දෙන්න ඕන විදිය මොකද්ද? ඒ විදිහට අපි උත්තර දෙනවා. අපි එදත් කිව්වා අපෙන් ඉල්ලන්නේ ගේම නම් අපි ලෑස්ති, හෙට ගේමට ලෑස්තිලා ඉන්න කියන අනිවිඩය අපි දෙනවා. අපි ජනතාවට කියනවා රෝස මල් නොදෙව් පාහර මරුවන්ට ආදරය දියව් වීදියේ දරුවන්. The PDA was introduced. I'm Rajkumar Ajaykant. PDA was introduced as a temporary law in 40 years ago. Actually, it's a law of oppression, and it still continues its duty. Unfortunately, we can't count PDA as a law. It's the authority to give someone to detain without any evidence, and it's give authority to misuse the power. If there is a law, there is a room to prove someone innocent. But when it comes to PDA, there is no room of discussion of you are innocent. This is the problem of this PDA. If we just go back and see. When someone raised a voice against the government, they have used the PDA to oppress them. This is the history of Sri Lanka. And if we just go 2 years back, Rishad Badruddin, apart from all the political differences, Rishad Badruddin was arrested under PDA. He was detained for 7 months. Then he released. And finally, court has decided he is innocent. And he has lost 7 months of his life. And the same way, Dr. Shafi has arrested and detained for 1 year. And they released. Finally, they prove him as innocent. And he donated his salary to Kurunagar Hospital. And also, when it comes to Tamil political prisoners, there are plenty of prisoners, around 38 people, detained under PDA. Almost 20 to 30 years, without any evidence. And they don't have any proof also. In case, if they are not committed to any crime, can't you imagine this, how much they are losing their life? 20, 30 years of their lives they are losing under this PDA. And the same way now it comes to our brothers. If you see Vasanta and Sridhamma Amadru case, they have not committed any crime. From the beginning we are working with them. They have came for people and they love people and they fight against the government. They have raised their voice and this government doesn't like them.
They have used the PTA to oppress them. And they have detained. And they are continuing to do it. And even tomorrow is the 90th day. And again, if detention order will provide to detain them for some more days, who will give their life? And they are losing their life every day. What the crime they have committed? Is there any proof? Can't you call someone as a terrorist? Terrorist is the biggest word. Terrorism is the biggest crime in the world. You can't use that word for innocent people. There is a law and order in this country. You can use it properly. If someone commit crime, the law of legal system of country have to decide that. Not one person like Ranil Rajapaksa. He can't decide someone as a terrorist. He don't have any authority to do that. And he keep on doing it. That's why immediately repeal the PTA and release our friends and our brothers. It's my kind request to the government. And we are the people who are fighting. We have the courage to fight and we will fight till the end. Thank you. किसी तो तास्तो जोधना वा गोल कराने में आंधुट है कि आवक ने
එනිසා මේ රටේ ජනතාවට අපි කියනවා නැවත තව පැයක් දෙකක් ඕගොල්ලන්ට තියෙන කල්පනා කරලා බලන්න ඒ වසන්තලගේ සිරිදම් හාමුදුරුවන්ගේ හඬවල් නැවත අහන්න ඔවුන් කිව්වේ මොකද්ද ඔවුන් කතා කරේ අපේ බඩගින්න ගැන ඔවුන් කතා කරේ අපේ වැටුප් ගැන ඔවුන් කතා කරේ අපේ ඉඩම් ගැන ඔවුන් කතා කරේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඔවුන් කතා කරේ අපි ජීවත් වෙන්න කොහොමද ස්වයං රැකියාව කරන්නේ කොහොමද කොහොමද ආර්ථිකය හදන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද අපේ ධර්මවල අපි ඉදිරියට ධර්මවල රැකගන්නේ කියන ප්‍රශ්නය කල්පනා කරලා බලන්න අපි හැමෝටම සමාජ වගකීමක් තියෙනවා ඒවා නැවත අහනකොට ඔවුන් පෙනී සිටියේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් නම් අපිට යුතුයකමක් තියෙනවා රනිල් රාජපක්ෂ හෙට සූදානම් වෙනවා නම් ඊයක ගහලා නැවත ඔවුන් හිර කරන්න ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ තර්ජනයක් ඇති කරන්න අපි ඒකට එරෙහිව හෙට පාරට බහිනවා කියන තීරණය ගන්න කියලා මේ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටිනවා අවසාන වශයෙන් මා කියන්න කැමති මේ රටේ සියලුම ජනතාවට සියලුම ප්‍රගතිශීලී මේ වෙනුවෙන් අරගල විශ්වාස කරන සියලුම අයට හෙට එන්න ඔබට දැන් වියක් දන්නලා ඇති ආණ්ඩුව ඔගොල්ලන්ට මර්ධනයේ සම්බන්ධය අමුතු වැටීමක් ඇති හැබැයි අපි මේ දින 80 ගාන පුරාම මේ මර්ධනයට මුහුණ දෙමින් ඔවුන් නිදහස් කර ගැනීම සටනේ අපි නැවතත් ඉන්නවා ඒ වෙනුවෙන් හෙට නොබියව අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඒ වගේම අපි කියනවා පීටීඑ එක යටතේ 127 දෙනෙක් මේ වෙනකොට ඉතාම අනීතිකව මේ කිසිදු නීතියක් නැති කිසි පදනමක් නැති මේ උසස් පණ යටතේ 127 දෙනෙක් සිර කරගෙන සිටිනවා ඒ නිසා අපේ සටන හෙටින් පසුවත් විකටමත් ගොඩනගින්නේ පීටීඑ එක අවශ්‍ය කරනගත 127ක් වන සියලුම රජුම් කියන අතරම් විපත් වෙන සියලුම අය නිදහස් කර ගැනීම දක්වා අපි මේ සටන ගෙන යාතු වෙනවා ඒ සටනත් එක්ක සියලුම රටේ සියලු දෙනාට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා para retirar